මහින්දානන්ද අලුත්ගමගේ කියන ඇමතියා සිරස පැවති වැඩසටහනකදී අදහස් දක්වලා කිව්වා 2011 ලෝක කුසලාණය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන්න කියලා. ඒක ඔහු දන්නවා කියලා. එතකොට මීට අවුරුදු 9කට කලින් වෙච්ච සිද්ධියක් තමයි මහින්දානන්ද ඉදිරිපත් කරන්නේ. ඇත්තටම එතකොට ක්‍රීඩා ඇමතිලා ඉන්නෙත් මේ මහින්දානන්ද අලුත්ගමගේම තමයි. මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් වෙනම මාතෘකා තියෙනවා. ඔහු කොහොමද දැනට ආවේ කියලා. අපිට ඔහුගේ දේශපාලනයේ වැඩක් නැහැ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ලංකාව ලෝකයේ මෑත කාලේ 1996න් පස්සේ ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා කියලා දැනෙන්න කරපු දෙයක්. 96 ලෝක කුසලන් දෙන්නට පස්සේ ගොඩක් ක්‍රිකට් වලට ඊට කලින් ඉඳන් ආදරෙන් හිටපු මිනිස්සු ඊට පස්සෙත් ගොඩනෙක ආදර කරා. මෑත කාලේ ක්‍රිකට් ගැන ආසාව කටේට අතෑරුණත් ඔය 2007 2006 ඒ කාලේ ලංකාව ලෝක කුසලන් දිනේ නැතත් අංක 1 කණ්ඩායම් විදිහට තමයි හිටියේ. විශේෂයෙන් 2007 අවසන් මහා තරඟයට පැමිණියා. 2011 අවසන් මහා තරඟයට පැමිණියා. අති ප්‍රබල කණ්ඩායමක් සිටියේ. ඉතින් එවන් කණ්ඩායමක සිටි එවන් ක්‍රීඩකයෝ අදටත් ලෝක ප්‍රෝජිත ක්‍රීඩකයෝ. කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරඟ පාවා දීම චෝදනා එල්ල වුණේ නැහැ. අනිත් රටවල ක්‍රීඩකයන්ට කොතරම් මෙලුණත් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩකයෙකුට එවැනි දෙයක් එල්ල වුණේ නැහැ. ඉතින් ඒ තරඟය ඉන්දියාවට පාවා දුන්න කියලා කියන්නේ එතකොට හිටපු ක්‍රීඩා ඇමති. ඇයි එහෙම දෙයක් ඔහු කියන්නේ? පැහැදිලිවම ඔහු එහෙම දෙයක් කියන්නේ මේ ආණ්ඩුවෙන් හදන්න හැදුවා ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හෝමගම. එතකොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අපේ රටට අවශ්‍යද? අපේ රටේ මිනිස්සු කොච්චර ඉන්නවද කණ්ඩ බොන්න දේවල් නැතුව, ළමයින්ට ඉස්කෝල නැතුව, ඉගෙන ගන්න ගුරුවරු නැතුව, අඩුම තරමේ පොතක් පැන්සලක් සපත්තුවක් නැති ළමයි කොච්චර ඉන්නවද? එහෙම ළමයි මෙච්චර ඉදදී ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අපිට තියෙන ආදරයටද නෑ, හොරකම් කරන්න පුළුවන් හිඳ. ඉතින් ඒකට මහේල සංගක්කාර වගේ ක්‍රීඩකයෝ විරුද්ධ වුණා. ඔන්කෝ අපිට ඇත්තරම් ක්‍රීඩාංගණ තියෙනවා, අපිට එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියපු හින්දා දෙන්නම් උඹලට රිටර්න් එක කියලා තමයි මහින්දානන්දල වැඩේ පටන් ගත්තේ. කොහොම වුණත් ලසිත් මාලිංග ඔන්න මහින්දානන්දක රෙද්ද ගලවලා තියෙනවා. අපි දැක කුමාර් සංගක්කාර කියනවා දන්න විස්තර ඔක්කොම ICC එකට දෙන්න, ICC එකෙන් ඉන්කෝර එක කරා කියලා. ඉතින් මාලිංගගේ අදහස අහලම බලන්න. මම ඇත්තට මේ දේ කියන්න ආවේ 2011 ලෝක කුසලාණ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට. ඒ වගේම පන්දු යවද්දී පළමුනි කඩුලු දෙක ලබා දුන්නු ක්‍රීඩකයෙක් විදියට අපිට කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා අපි තරඟයේ මුදුලට පාවා දුන්නා කියලා. ඉතින් ඒක නිසා දැන් හරිම සරල කාරණාවක් තියෙන්නේ මුදුලට පාවා දුන්න කියලා කියනවා, ඒ දේවල් දන්නවා කියලා කියනවා. ඉතින් මම හිතනවා මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත් වෙච්ච අවස්ථාවක්. මේක සත්‍ය හොයන්න මම හිතන්නේ වැඩි කාලයක් යයි කියලා. මොකද හේතුව කරා කියලා දන්නවනම්, කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ වෙලාවක් යන, මහ දින ගණනක් යන හේතුවක් නැහැ. අනිත් කාරණාව තමයි ජනතා නියෝජිතයෙක් විදියට එහෙම දෙයක් කියනවනම් ජනතාව නොමග යවන්න නැතුව ජනතාවට ප්‍රසිද්ධියේ මෙන්න මේ අය තමයි තරංගේ පාවා දුන්නේ, මේ අය තමයි තරංගේ පාවා දෙන්න මේ විදිහට කටයුතු කරේ කියලා දැනුවත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම කරන්න හැකියාවක් නැත්නම් ජනතාව දැනගන්න ඕන, ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න.